And now, live at 9:30. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ලයිව් ඇට් 9:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. ඔබ හමුවන මම නදීක කරුණානායක. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පාසල් සිසුන් ඉලක්ක කළ තවත් හෙරොයින් ජාවාරමක් හෙළිවේ. මොරටුවේදී සාක්ෂිකරුවෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්. දින ගණනාවක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවේ. පළාත් තුනක නායාමයේ අවදානමක්. අද බිනර පොහෝ දිනය. අද පෝය දවසෙත් මත්කුඩු ජාවාරමක තොරතුරු අනාවරණය වුණා. කුරුණෑගල පොල් අත්තාපිටිය ප්‍රදේශයේදී පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මත්කුඩු අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගල පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. පාසල් සිසුන් බස් රථ රියදුරන් සහ රිය සහායකින් ඉලක්ක කර හෙරොයින් ජාවාරමක් සිදු කරන බවට කුරුණෑගල පොලිසියේ දූෂණ මර්දනාංශයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. කුරුණෑගල පොල්ලත්ත පිට්ටිය ප්‍රදේශයේ නිවසක සිටියදී සැකකරුවෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව කළ වැටලීමකදී. ඒ අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ කුඩා හෙරොයින් පැකට් 15ක් පොලිසිය බහරයට ගැනුණා. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළි කර ඇත්තේ හෙරොයින් කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගන්නා බවයි. හෙරොයින් ග්‍රෑම් එකක් රුපියල් 12,000කට මිලදී ගන්නා මෙම පුද්ගලයා එය පැකට් 25කට කොටස් කර එක් පැකට්ටුවක් රුපියල් 1,100 බැගින් අලෙවි කරන බවද පොලිසියට පවසා තිබෙනවා. කුරුණෑගල පොලිස් දූෂණ මර්දනාංශයේ පැවසුවේ සැකකරු කලක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි. සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන අතර ඔහු හෙට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට ඊයේ රාත්‍රියේ වෙඩි තබා තිබෙනවා. මේ වෙඩි තැබීමේ සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මොරටුව නගරයට මීට 100ක් පමණ දුරින් පුරන්නප්පු රජමාවතේ පිහිටි මෙම නිවසට ඊයේ රාත්‍රියේ 11ට පමණ වෙඩි තබා තිබුණා. ඒ වන විට නිවසේ පදිංචිකරුවන් නිදාගෙන සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. වෙඩි තිබූ බවට සලකුණු කිහිපයක් නිවසේ ඉදිරිපිට දැක ගන්නට ලැබෙනවා. ඊයේ රාත්‍රී 11ට පමණ වෙඩි තැබීම සිදු වුණ නිවස තමයි මේ ඔබ දකින්නේ. නිවසේ ප්‍රධාන ගේට්ටුවේ වෙඩි උණ්ඩ කිහිපයක සලකුණු තිබෙනවා. විශේෂයෙන්ම මේ වින විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. මොකද වෙඩි තැබීමට සම්බන්ධ පුජ්‍යලීන් පිළිබඳව තවමත් තොරතුරු ඒකරාශී කර ගනිමින් පරීක්ෂණ පවත්වන නිසා. විශේෂයෙන්ම පොලිසිය සඳහන් කළේ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩයක් භාවිතා කරන ගිනිඅවියකින් තමයි මෙම වෙඩි තැබීම සිද්ධ කළේ කියන කාරණය. පොලිසිය පැවසුවේ නිවසේ ඉදිරිපිට ගේට්ටුවේ වෙඩි සලකුණු 5ක් පමණ දක්නට ලැබෙන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණේ මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් චරිද්ද සිල්වා මහතා අද දහවල් සෙදු කළා. පොලිසිය සැක කරන්නේ එම නිවසේ සිටි සුදේෂ් නන්දිමාල් නැමැත්තා මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කයේ වී ඇති බවටයි. ඔහු වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රකාශ කළා. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවට මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ඉලක්කය වූ බව පැවසෙන සුදේෂ් නන්දිමාල්ද සහභාගී වුණා. මුලින්ම 2015 නාදුන වාහනයකින් මාගේ පිටුපස්සෙන් එනවා. 2016 නිවස ළඟට ඇවිල්ලා මට තර්ජනය කරලා යනවා. දැන් මාස කීපයකට උඩදී දුරකථනයෙන් මට බැනවැදිලා තර්ජනය කරලා කියනවා. අද මාව මරන්න කුමන්ත්‍රණය කරලා තියෙනවා. නමුත් අද රජය සම්පූර්ණයෙන්ම ඒ ඝාතකයින් ආරක්ෂා කරගෙන ඉන්නවා. බොහෝ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ඉලක්කය පාසල් දරුවන්, එහෙම නැතිනම් තරුණයින්. පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සිදු කරගෙන ගිය මත්පෙති ජාවාරමක තොරතුරු අද අනුරාධපුර පොලිසිය අනාවරණය කරගත්තා. ඒ අනුරාධපුර නැබඩවැව ප්‍රදේශයේදී. අනුරාධපුර නබඩවැව ප්‍රදේශයේදී මත්පෙති තොගයක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොච්චියාගම තලාව ප්‍රධාන මාර්ගයේ නබඩවැව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 10ට පමණ මෙම වැටලීම සිදු කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී සැකකරුවන් සතුව තිබී මත්පෙති 380ක් සොයාගත් බවයි. මෙම මත්පෙති පාසල් සිසුන් අතර ජනප්‍රිය වී ඇත්තේ ඇපල් පෙති යන අන්වර්ත නාමයෙන්.
අතඩංගුවටගත් ප්‍රධාන සැකකරු පවසා ඇත්තේ පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා මෙම මත්පෙති රැගෙන යමින් තිබූ බවයි. එක් පෙත්තක් රුපියල් 100කට මිලදී ගෙන රුපියල් 500කට පාසල් සිසුන්ට අලෙවි කරන බවද ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබෙනවා. මෙම ජාවාරම සඳහා පාසල් සිසුවෙකුගේ සහයද ලබාගෙන ඇති අතර එම සිසුවාට ඒ වෙනුවෙන් නොමිලේ මෙම මත්පෙත්තක් ලබා දී ඇති බවද පොලිසිය අනාවරණය කරගත්තා. අතඩංගුවටගත් ප්‍රධාන සැකකරු තලාව කොටවැව ප්‍රදේශයේ පදිංචි 22වැනි තරුණයෙක්. අතඩංගුවටගත් අනෙක් පුද්ගලයා තලාව මීරිගම් ප්‍රදේශයේ පදිංචි 25වැනි පුද්ගලයෙක්. අතඩංගුවටගත් සැකකරුවන් අද තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් පුෂ්පපාණී වික්‍රමසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබනදා 4වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ දවස්වල රටේ පැති කිහිපයකටම තද වැසි ඇද වැටෙනවා. කාලගුණ බලධාරීන් කියන්නේ හෙටත් දිවයිනේ පළාත් කිහිපයකටම තද වැසි ඇද වැටෙන්නට පුළුවන් කියලයි. දිවයිනේ දකුණ බස්නාහිර සබරගමු මධ්‍යම ඌව සහ උතුරුමැද යන පළාත්වලට ඊයේ තද වැසි ඇද හැලුණා. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගාල්ල රත්ගම මොන්රෝවියාවත්ත ප්‍රදේශයෙන්. එය මිලිමීටර 119ක්. ඊයේ රාත්‍රියේ සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, දංගෙදර, කරාපිටිය, බද්දේගම, උඩුගම ආදී ප්‍රදේශ රැසක මහාමාර්ග මෙලෙස ජලයෙන් යට වී තිබුණා. ඉදිරි පැය කිහිපය තුළ අකණ්ඩව වැසි පැවතුණහොත් බද්දේගම, නාගොඩ, කුරුපණාව, දංගෙදර, කරාපිටිය, උඩුගම ප්‍රදේශවලට හා ගින්ගඟ පහත් බිම් ප්‍රදේශවල ජල ගැලීම් ඇතිවී හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද ජලයෙන් යට වුණා. මේ අතර පොළොන්නරුව, කදුරුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්සුරුවේ ඇති වූ තද සුළඟ හේතුවෙන් නිවාස 170කට හානි සිදුව තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ තවමත් එම ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බවයි. එමෙන්ම හෙට දිනේදී බස්නාහිර, දකුණු, මධ්‍යම හා සබරගමු පළාත්වලට මිලිමීටර 100 150 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දහවනේට පෙර වාහනේ තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුණු තැන සිදු වූ අනතුරකින් අද හමුදා සෙබළු 17 දෙනෙකුට තුවාල සිදු වුණා. ඒ හෝමාගම කැන්දලන්තයේදී. හෝමාගම කැන්දලන්ත ප්‍රදේශයේදී අද උදෑසන හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රථයක් ඇඟලුම් කම්මල් සේවකින් රැගත් බස් රථයක ගැටුණා. රත්නපුරයේ සිට හෝමාගම බලා ධාවනය වූ හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රථය ගැටි ඇත්තේ ඉදිරියෙන් පැමිණි බස් රථයේ. අනතුරින් හමුදා සෙබළුන් 17 දෙනෙකු තුවාල ලබා හෝමගම මූලික රුහලට ඇතුළත් කෙරුණා. රුහල් නිලධාරියෙකු පැවසුවේ සෙබළුන් බොහෝ දෙනෙකුගේ හිස ප්‍රදේශයට තුවාල සිදු ඇති බවයි. හමුදා සෙබළුන් රත්නපුර කුරුවිට ගැමුණු හේවා බලකායේ සිට හෝමාගම බියගම ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයකට යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ. ට්‍රක් රථයේ තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මෙම අනතුර සිදු ඇති බවට පොලිසිය සැක කරනවා. දහවනේට පෙර රථවාහනවල කාර්මික දෝෂ පරීක්ෂා කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ගෙවුණු පෑ 24 තුළ තද වැසි ඇතිවීම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ස්ථාන 3ක් නායාමයේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. එම ප්‍රදේශවල කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව වඩාත් විමසිලිමත් වන ලෙස එම ආයතනය දැනුම් දෙනවා. ජාතික ගුණනැගිලි පර්යේෂණ ආයතනයේ දිස්ත්‍රික්ක 3ක් සඳහා නායාමයේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ පසුගිය පැය 24 තුළ මිලිමීටර 75 ඉක්ම වූ තද වර්ෂාපතනයක් සමග ගාල්ල, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායාමයේ අවදානමක් පවතින බවයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රදේශයේ දැඩි නායාමයේ අවදානම් තත්ත්වයක් පවතින බව ඔවුන් පවසනවා.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයේ නායාමයේ අවදානම දැඩිව පවතින බවත් එම නිවේදනයේ සඳහන්. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ අගලවත්ත ප්‍රදේශවලද නායාමයේ අවදානමක් පවතින බැවින් ප්‍රදේශවාසීන් කල්පනාකාරී විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායෑම් අධ්‍යයනාංශය පවසනවා. මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායෑම් ලක්ෂණ දුටු වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා හැකීක්මනින් ගමන් කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් දරන අදහස් දක්වමු අද කියන කතාවලේ. කියන කතා. පහුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව ගත්තේ නෙරපාහැරලා, නිඳා අපහාස කරලා, නඩු දාලා, හිරිහැර කරලා, කුරිය සර්විස් එකකින් ලියුමක් ගෙදරට ආපු පළියට සම්මේලනට එන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒ තරම් අපිට නිවට නැහැ. ඒ තරම් අපි වැටිලා නැහැ. අපි එහෙම අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දුන්නේ නැත්තම් ලොකු පිපිරීමකින් නවතින. ඒ වගේ දේවල් නේ අතීතයේ සිද්ධ වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය දැක්කනේ. ඉතමත් ඉහළ ජනතාව ඉන්නේ පක්ෂයේ වටায় කියන එක තමයි පසුගිය සම්මස්තරයේදී ලක්ෂ ගණනක් සෙනගවිල්ල පෙන්නේ. මට කිසිදු ආරාධනාවක් ලැබුණේ නැහැ. අපි පැහැදිලිව කිව්වා අපිට ලැබුණත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නකම් අපිට සම්මේලනයට යන්න බෑ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අපේ සියලුම ආණ්ඩුවේ පක්ෂ මන්ත්‍රීවරුත් එකහසේ සිටිනවා. ඡන්ද ටික තියලා ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ලක්ෂ 62ක් ගත්තු අපි ආණ්ඩුවට කියනවා එහෙමනම් ඒ ලක්ෂ 82 අද කොහෙද කියලා බලන්න දෙන්න ජනතාවට ඡන්දයක්. අනිත් පැත්තෙන් සරත් පොන්සේක මහත්තයා කියනවා ලෝකේ ඕනම රටකට ගිහිල්ලා ජෙනරාල් ජගත් ජයසූරියව යුද අපරාධ කරාය කියලා මම සාක්ෂි දෙන්න සූදානම්. පැහැදිලිවම කිව්වා මයන් ඇහුවා මාධ්‍යවේදියේ බ්‍රසීලයේ තියෙන ඒ චෝදනා කරන විගන් ක්‍රියාදාමයට මම සාක්ෂි දෙනවා කියලා මම එතෙන්දී ඒක ඉතා පැහැදිලිව ප්‍රතික්ෂේප කරා. උතුරේ පවණක් නෙවෙයි දකුණේ ඝාතන කරපුවත් ජගත් ජයසූරිය තමයි නායකත්වය දුන්නේ. ඉරගෙදරදී අහිංසකව 25 දෙනෙක් ඝාතනය කරා. ඒක තවුන්නාසල රහසක් නෙවෙයි. එතනට හමුදාව ඇරලා ඒක නියෝග දුන්නේ කවුද? ජගත් ජයසූරිය. ඊට පස්සේ රතුපස්සල්දී මිනිස්සු ඝාතන කරා. එතනට හමුදාව ඇරලා නියෝග දුන්නේ කවුද? ජගත් ජයසූරිය. එතකොට අර බ්‍රිගේඩියර් කෙනෙක් හිරේ දාගෙන ඉඳලා වැඩක් නැහැ නේ. බ්‍රිගේඩියර් නියෝග දුන්නේ කවුද? මෙදිනවල වැස්ස නිසා අධිවේගී මාර්ග භාවිතයේදී රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. අද දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පොලිස් ගිලන් රථයක් අනතුරට ලක්වීමෙන් විශේෂ කාර්ය බලකායේ සෙබළු 4 දෙනෙක් තුවාල ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල කාසිදිනිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ගිලන් රථයක් අද පෙරවරුවේ අනතුරට ලක් වුණා. අප වාර්තා කර පැවසුවේ අනතුරෙන් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි. මෙම ගිලන් රථය ගාල්ල දෙස සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 76 කිලෝමීටර කණුව දෙසට ධාවනය කර ඇත්තේ අද පෙරවරු 10:30 පමණ. ඒ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 7 දෙනෙකු රෝහලට රැගෙන යාම සඳහායි. කෙසේ වෙතත් 86 කිලෝමීටර කණුව ආසන්නයේදී වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම ගිලන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටි පෙරළී ගියා. වේගෙට මේ අර වැටේ වැදිලා මේ එක සැරේට උඩ ගිහිල්ලා මෙහෙම වැටුණා. දෙන්නේ කාණු හිටියේ. වාහනයකින් කට්ටියක් ඇවිල්ලා මේ අර දෙනව කාණු හිටිපු දෙනව අරගත්තා. අධිවේගී මාර්ග ආරක්ෂකංශ අනතුරින් තුවාල ලැබූ පොලිස් විශේෂකාර බලකා සෙබළුන් සිව් දෙනා මාතර මහරෝහලට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. පොලිසිය සැක කරන්නේ පැවති වර්ෂාව හේතුවෙන් ගිලන් රථය ලිස්සා ගොස් ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි. වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ අධිවේගී මාර්ගයේ වේග සීමාවන් නිරන්තරව වෙනස් කරනු ලබනවා. අධිවේගී මාර්ග ආරක්ෂකංශ අවධාරණය කර සිටියේ ඒ හේතුවෙන් නියමිත වේග සීමා ඉක්මවා රියදහවණය කිසිසේත් සුදුසු නොවන බවයි. එමෙන්ම එවැනි අවස්ථාවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන රියදහවණය කළ යුතු බවද පොලිසිය පවසනවා. ගිරාන්දුරු කෝට්ටේ රක්ෂිතයක තිබී මියගිය පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා දින කිහිපයක සිට අතුරුදන්ව සිට ඇති බවයි. ගිරාන්දුරු කෝට්ටේ ප්‍රදේශයේ සත්ව ගොවිපලකට අයත් රක්ෂිතයක තිබී අද පෙරවරුවේ මෙම සිරුර සොයාගත්තා. මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ ගිරාන්දුරු කෝට්ටේ හොබරියාව ප්‍රදේශයේ පදිංචි 35 අවිවාහක පුද්ගලයෙක්. ඔහු මියගොස් සිටි ස්ථානයේ තිබී බ්‍රේක් ඔයිල් බෝතලයක් සහ මත්පැන් බෝතලයක්ද පොලිසිය සොයාගත්තා. පවුලේ ඥාතීන් පැමිණ සිරුර හඳුනාගත් අතර
ඔවුන් පැවසුවේ දින කිහිපයක සිට මියගිය පුද්ගලයා අතුරුදන්ව සිටි බවයි. අද පස්වරුවේ මහියංගනේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා. මෘතදේහය මහියංගනේ මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. වාහනයක් අතරගත්තට පස්සේ වේග සීමා පිළිබඳවත් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. අධික වේගය නිසා මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී අද අනතුරක් සිදු වුණා. මේ අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ කල්ලඩි ප්‍රදේශයේදී රියානුතුරක් සිදුව තිබුණා. ඒ අද අලුයමදී. ත්‍රිරෝද රථයේ කල්ලඩි ප්‍රදේශයේ සිට පැමිණෙන අතරතුර මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී තිබුණා. අනතුරින් රියදුරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් මේ වන විට දැඩි සත්කාර ඒකකයෙහි ප්‍රතිකාර ලබනවා. ආගමික උත්සවයක් සඳහා සහභාගි වී යළි නිවසට පැමිණෙන අතරතුර ඔවුන් මෙම අනතුරට ලක් වුණා. ඔවුන් පුන්නච්චෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්. පොලිසිය පැවසේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි. රියදහවනේදී නියමිත වේග සීමා අනුගමනය කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. අද බිනර පුර පසළොස්වක පොහෝ දිනය බෞද්ධයන් නිතිපතා රකින සීලේ පංචශීලය. පංචශීලයේ පළවෙනි ශික්ෂාපදය ප්‍රාණඝාතය, පස්වෙනි ශික්ෂාපදය සුරාමේරය. අවසනාවකට අද මේ පොය දවසෙත් අපිට මේ සිල්පද දෙකම කඩපු අය ගැන අහන්නට ලැබුණා. ලක්වාසි ජනතාව ශ්‍රද්ධාවෙන් අනුස්මරණය කරන බිනර පුන් පොහෝ දිනවන අද සතුන් දඩයම් කිරීම සහ මත්පැන් ජාවාරමක් පිළිබඳ පුවත් දෙකක් වාර්තා වුණා. කන්තලේ වනජීවී නිලධාරීන් සෝමාවතී වනෝද්‍යානයේ තුළ ඊයේ පස්සුරුවේ සෝදිසි මෙහෙයුමක් සිදු කළා. එහිදී සතුන් දඩයම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත්තා. අප වාර්තාකරු පැවසුවේ සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ලද තුවක්කු දෙකක්ද ඔවුන් සතුව තිබී සොයාගත් බවයි. අත්අඩංගුවටගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ අතර ගලින් බිඳුනු ඇව පඩිකාර මඩුව බමුණුත්තුව රක්ෂිතේ කාලයක් තිස්සේ නීති විරෝධී ස්කාගාරයක් පවත්වාගෙන යන බවට ගලින් බිඳුනු ඇව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අද අලුයම එම ප්‍රදේශයේ වැටලීමක් සිදු කළා. එහිදී මත්පැන් නිෂ්පාදන උපකරණ ඇතුළු ද්‍රව්‍ය සමග සැක්කරුවේ කත්තරංගුවට ගෙන තිබෙනවා. මේ අතර තවත් නීති විරෝධී මත්පැන් ජාවාරමක් ගලින් බිඳුනු ඇව කෝඩාලීය ප්‍රදේශයේ නිවසක සිදු කරන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව පොලිසිය එම නිවස පරීක්ෂා කළේ අදාළියම් කාලයේදී. නිවස පිටුපස කැලෑ රෝදක තිබී මත්පැන් නිෂ්පාදන උපකරණ ඇතුළු ද්‍රව්‍ය සමග එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සතෙකුට පෙර උගුලට බිලි වූ තරුණෙක් දකිමු මේ විරාමයෙන් පසුව. ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි ඉන්දිය දිහිවරින් 80 දෙනෙකු යළි ඉන්දියාවට බහරතී තිබෙනවා. ඒ ඊයේ උතුරු මුහුදේදී. නීති විරෝධීව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දිය දිවරින් 76 දෙනෙකු පසුගිය දිනවල අවසක් කිහිපයකදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. නාවික හමුදාව පැවසුවේ බොටම් ට්‍රෝලිං ක්‍රමය භාවිත කරමින් සාගර සම්පත්වලට දැඩි හානි සිදුවන අන්දමින් ඔවුන් මසුන් මරමින් සිටි බවයි. මේ අතර මෙරට මුහුදු සීමාවේදී දියේ ගිලිමින් සිටියේදී ඉන්දිය දිවරින් 4 දෙනෙකුද පසුගියදා නාවික හමුදාව බේරාගත්තා. 80 දෙනෙකුගෙන් සමන්විත එම දිවරින් පිරිස යළි ඉන්දියාවට බහර දීමට ඊයේ රජයේ තීරණය කළ බව නාවික හමුදාව පවසනවා. ඒ අනුව මෙම දිවරින් පිරිස කන්කසන්තුරේට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියාවට බහර දුන්නා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ විරලාරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා දෙකකින් ඔවුන් උතුරු මුහුදු සීමාවට රැගෙන ගොස් තිබුණා. ඉන්දිය දිවරින් බාර ගැනීම සඳහා ඉන්දියාවේ විරලාරක්ෂක බලකායේ සාරන් නෞකාවෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසක් පැමිණ සිටියා. ඌරෙකුට ඇට වූ උගුලකට හසු වී තරුණයෙකු ජීවිතය නැති කරගෙන ජීවිතේ නැති වී තිබෙනවා. ඒ මාවනැල්ල ඉහළ මාවෙල ප්‍රදේශයේදී. මාවනැල්ල ඉහළ මාවෙල ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ තරුණයන් දෙදෙනෙකුට විදුලි සැර වැදී තිබුණා. විදුලි සැර වැදුණු 25 හැවිරිදි තරුණයෙකු එමසානීදීම මිය ගියා. ඔහු මිතුරෙකු සමග තම නිවෙස්වලට යමින් සිටින අතරතුරදී ඔවුන් මේ අනතුරට ලක් වුණා. කුඹුරු යායක් මැදින් ගමන් කරමින් සිටියේදී ඌරන්ට අටවා තිබූ අනවසර විදුලි රැහැනක එක් තරුණයෙකු ගැටී තිබෙනවා.
මිතුරා බේරා ගැනීමට ගිය 24 හැවිරි තරුණයාට විදුලි සැර වැදී තිබෙන්නේ ඒ අවස්ථාවේදී. ඔහු මාමනැල්ල මූලික රුහලට ඇතුළත් කෙරුණා. මොකද මම හම් බලනකොටම එයා ඉස්සරහ වැටෙනවා. වැටෙන පාත වේලට කෑ ගැහුවා. කෑ ගහන කොනිසක් වදාන මම පැන්න එයා බේර ගන්නේ. මම අල්ලන්න හම්බුන්නේ නැහැ. මට මාව වැටෙනකොටම මම දැනගත්තා මට මොකක්ද වුණාවලු. එහෙම මාව විසි වුණා. විසිලා මේ උඩු බැලිය අතරින් වැටුණා. ආයියා කෑ ගැහුවා පෙරමකුත් නැහැ. ටිකක් වෙලා යනකොට පොඩ්ඩක් ඇඳිරි ගෑවා. මම කෑ ගැහුවා. එතකොට ඒකත් එක්ක මට කෑ ගැස්සුණා. මම කෑ ගැහුවා. තමයි නම කිව්වා ඊට පස්සේ. සනත් අයියා මම බේර ගන්න ඔයාලට තමයි පුළුවන් කියලා. ටක්කල් ගහපියෝ බලපියෝ වාරේ කොහෙ තියෙන කියලා අල්ලන්න එපා වාරේ. ඊට පස්සේ ගහපියෝ ඊට පස්සේ ගැහුවා වාරේට. අපි මෙරුණ නම් හිතට දුකක් නෑ. මගේ මල්ලේ නැති උනේ. මල තමයි කුසලේ. එමෙම වෙන්නේ. අද පෙරවරුවේ මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් දිලිනි අබේරත්න මහත්මිය හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණේ සිදු කරනවා. පොලිසිය පැවසුවේ අනවසරයෙන් විදුලි රැහන් ඇට වූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගත් බවයි. වංගු සහිත පටු මාර්ගවලදී රියදුරන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. සබරගමුව මහ ඇමතිවරයා ගමන්ගත් වාහනය අද අලුයම අනතුරකට ලක් වුණා. අනතුරින් රියදුරු බරපතල තුවාල ලැබුවා. සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඊයේ පසුරුවේ බලන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ නව කෞතුකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වුණා. අනතුරුව දේවාල පෙරහැර නැරඹූ ප්‍රධාන අමාත්‍යවරයා නිවසට පැමිණෙන අතරතුර මෙම අනතුරට ලක්ව තිබෙනවා. මහීපාල හේරත් මහතා ගමන්ගත් ජීප් රථේ අද අලියම අනතුරට ලක්ුණේ අවිස්සාවේල්ල පින්දිනිය පිටගල් දෙනිය ප්‍රදේශයේදී. ඒ මහනුවර සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ලොරියක් ප්‍රධාන අමාත්‍යවරයාගේ ජීප් රථේ ගැටීමෙන් අනතුරින් ජීප් රථේ රේදුරු බරපතල තුවාල ලබා කෑගල්ල මහරුහලට ඇතුළත් කෙරුණා. ප්‍රධාන අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැහැ. පිටගල් දෙනිය වංගුවකදී මෙම අනතුර සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ වංගු සහිත පටු මාර්ගවල ගමන් කිරීමේදී රියදුරන් වේගය පාලනය කර ගැනීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි. බලපත්‍ර රහිතව සිප්පි කඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුරාධපුර මහකනදරාව ප්‍රදේශයේදී. ත්‍රිකුණාමලයේ පුත්තලම ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ ලොරි රථ දෙකක් පිළිබඳ සැකසිතු පොලිසිය ඒවා මහකන්දරාව මන්සන්දීදී පරීක්ෂාවට ලක් කළා. ඒ එම ලොරිවල ඉදිරිපස අත්‍යවශ්‍ය සේවා යන පූරුවක් අලවා තිබීම හේතුවෙන් පොලිසිය පැවසුවේ ලොරි දෙකේ තිබී කුඩු කරන ලද සිප්පිකටු සහිත ගෝනි 600ක් සොයාගත් බවයි. කුඩු කරන ලද සිප්පිකටු පුත්තලමේ ආහාර නිෂ්පාදන ආයතනයකට රැගෙන යමින් සිටියේදී මෙලෙස පොලිස් බහරයට ගෙනුණා. ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු මේ ජාවාරම පවත්වාගෙන යන බව සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා. ඔවුන් පොලිසියට පවසා ඇත්තේ සිප්පිකටු ප්‍රවාහන බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා ව්‍යාජ පූර්ව ලොරිවල අලවා මේ සිප්පිකටු ප්‍රවාහනය කළ බවයි. කුඩු කරන ලද සිප්පිකටු සත්ව ආහාරවලට මිශ්‍ර කිරීම සඳහා එලෙස රැගෙන ගොස් තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ එකම 20x20 ක්‍රිකට් තරඟය හෙට පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ඉන්දීය කණ්ඩායමේ දීර්ඝ ශ්‍රී ලංකා තරඟ සංචාරයේදී සහභාගී වන අවසන් තරඟයේ ලෙසින් එකම 20x20 තරඟය හෙට පැවැත්වෙනවා. මේ සඳහා සහභාගී වන 15 දිනකුගින් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ දිනේදී ප්‍රකාශ කළා. එක් දින තරඟාවලියට එක් නොවුණු දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, විකුම් සංජය සහ ජෙෆ්රි වැන්ඩසේ 20x20 තරඟයට කැඳවන්නට තීරීම් කමිටුව පියවරගෙන තිබෙනවා. වැන්ඩසේ පසුගිය වසරේ පැවති ලෝක කුසලාන 20x20 තරඟාවලියෙන් අනතුරුව 20x20 තරඟයක් ක්‍රීඩා කර නැහැ. ශ්‍රී ලංකා 20x20 සංචිතය වන්නේ නායක උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, දිල්ෂාන් මොනවීර, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මිලින්ද සිරිවා